කොහොමද ඔයාලට ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් ඔන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට මං කලින් වීඩියෝ එකක් කරා වයිෆ් කෙනෙක් විදියට මම දැන් කොහොමද පඩි ඉතුරු කරන්න කියලා ඉතින් මේ වීඩියෝ එක බලපු නැති යාළුවෙක් ඉන්නවා නම් මම link එක දාන්නම් ඔයාලට ඒක බලන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක බලලා තිබුණා ගොඩක් කට්ටිය ඉතින් ඊට පස්සේ මම දාපු දෙවෙනි වීඩියෝ එක තමයි loan එකකුත් තියාගෙන කොහොමද පඩිය ඉතුරු කරගන්න කියලා ඉතින් මේ වීඩියෝ එකේ link එකත් මම මේකට ඇඩ් කරන්නම් ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ අපේ වියදම් වෙන තව පැත්තක් ගැන. ඒ තමයි අපි ගොඩ දෙනෙක්ට තියෙන දෙයක් තමයි පඩියට වෙච්ච දෙයක් දන්නේ නැහැ. පඩිය වියදම් වෙලා ඉවරයි කියනවා. ඉතින් ඒකට එක හේතුවක් විදියට කියන්න පුළුවන් සමහර වියදම් තියෙනවා අපිට නොදැනීම ඒ වියදම් සිද්ධ වෙනවා. හැබැයි ඒව අපි කලින් plan කරපුවා නෙවෙයි. ඒක අපිට දන්නේම නැතුව මෙන්න දෙයක් දැන් උදාහරණයක් විදියට කිව්වොත් එහෙම මේ ඔෆිස් ඇරලා එනකොට බඩගින්නක් එනවා. එහෙම නැත්නම් ගොඩාක් රස්නේ දවසක ලොකු තිබහක් එනවා. මට වෙන දේවල් තමයි මම කියන්නේ. ඉතින් මේක එක එක කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට ට්‍රේන් එකේ හිර වෙලා හිටගෙන ගොඩක් වෙලා හවස එනකොට හරි මහන්සි. එතකොට ඉතින් හොච්චින් මෙහැප ගාම කිරි පැකට් එකක් හරි බීම් බෝතලයක් හරි අයිස් පැකට් එකක් හරි ගන්න හිතනවා. ඉතින් අන්නේ එතකොට ඒ වියදම අපි කලින් හිතලා නැහැ. හැබැයි අවස්ථාව අනුව අපිට ඒක වියදම් කරන්නත් සිද්ධ වෙනවා. වියදම් කරන්නේ නැතුව ඉන්නෙත් නැහැ. අන්න ඒ වගේ අපිට හිතා ගන්න බැරි වියදම් කොටසක් අපි හැමෝටම තියෙනවා. ඒක මට වෙන වියදම් ටික වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වියදම් ටික අපිට බිඳුවටම බස්සන්න බෑ. අපි දැනගන්න ඕනේ යම්කිසි සීමාවක් තියන්න අපේ පඩියත් එක්ක. ඉතින් මම උදාහරණයක් විදියට මේක කියලා දෙන්නම් ඔයගොල්ලන්ට 5000ක මුදලකින් මේක නවත්ත ගන්න කොහොමද කියලා. ඉතින් මේක මම කරන හැටි තමයි පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ 5000 කියන මුදල වෙනස් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ආදායම අනුව. ඉතින් මම මාසෙ මුල බලනවා දවස් කොහොමද තියෙන්නේ, නිවාඩු දවස් කොහොමද, මට දවස් කීයක් වැඩට යන්න තියෙනවද, ඒ දේවල් අපි කොහරි යන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් ඒ දේවල් මම මේ කැලෙන්ඩර් එක බලලා තීරණය කරනවා. එතකොට මම දවස් කීයක්ද යන්න තියෙන්නේ, කීයක් වගේ මට අමතර වියදමක් ඇයිද කියලාත් බලලා තමයි මම මේ 5000යි කියලා මේ සීමාව මම මට මේ ඔක්තෝබර් මාසේ දාගත්තේ. ඉතින් මේ සීමාව මුදල් එක ගණන් වැඩි වෙන විදිහට අපිට වෙනස් කරන්න සිද්ධ වෙනත් පුළුවන්. ඉතින් මම ඊට පස්සේ මෙහෙම පොතක් අරගෙන කැලෙන්ඩර් එක ඇඳ ගන්නවා. ඉතින් මේක no spending challenge එකක්. ඔයගොල්ලන්ටත් කරලා බලන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට දවස ඉලක්කම ලියනගෙන පළවෙනිදා දෙවෙනිදා මේ විදිහට ලියලා මම මෙතන ඒ දවසට මං ගිය මට ගිය වියදම ලියනවා. ඊට පස්සේ මම මේ හරියක් එම දාලා තියෙන්නේ කිසිම වියදමක් මට ගිහින් නැති ඒවා. ඉතින් ඉතින් මේ වගේ සමහර දවස්වලට මේ 150 100 එහෙම යන කෙනෙක්ට 800 1000 1500 වගේ වියදනොත් එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මේ ගාන තියාගන්න ඕනේ. වගේ emergency දෙයකට දැන් ඔෆිස් එක birthday එකට වගේ වුණත් සල්ලි එකතු කරන ඒ වගේ අවස්ථා අපිට එනවානේ. අන්න ඒ නිසා ඒ වගේ අවස්ථාවන් වලටත් අපි සූදානම් වෙලා තමයි මේ ගාන එකතු කරන්නේ. ඉතින් මේ විදිහට මම එක එක දවස්වල මගේ වියදම මේ විදිහට ලියනවා. මේ පැත්ත පිටුවේ තියෙන මගේ මේ no spending challenge එකේ කොච්චර කොච්චර මම එතන වියදම් කරාද කියලා. ඉතින් මේකට ඔයාලට මෙහෙම පොතක් ඕනේ නැහැ. කම්පියුටර් එක ටයිප් කරලා Excel එක උනත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ පොතේ ලියන එක හරි ආසහිතෙනවා. ඒකයි මමත් මේ විදියට පටන් ගත්තා. මොකද දැන් පොත්වල ලියවෙන ගොඩක් අඩුයි. ඔෆිස් වැඩ එක්කත් අපි ලැප්ටොප් එකේම හිර වෙලා ඉන්නේ. ඉතින් මේ විදියට පොතක ලියන්න මට ආසිතුණා. ඉතින් මම මෙතනදී ඒ දවසේ වියදම සහ අනිත් පැත්තේ ඒ මාසෙ මුළු එකතුව ලියාගෙන යනවා. දැන් 5000 100යි දෙවෙනි දවසේ 50යි නේද? දෙවෙනි දවසේ 50 ලියලා ඊටත් ඉස්සරහින් මම ලියනවා 150යි කියලා. ඒ විදියට මම මේක ලියලා බලනවා අන්තිමට කීයක්ද වියදම මේ මාසෙ යන්නේ කියලා. ඉතින් ඔන්න 16 වෙනිදා වෙනකල් ලියවම 1880ක් තියෙනවා. ඔන්න මගේ ටාගට් එක 5000යි. ඉතින් 5000ට එහා මේක යයිද මට 5000 තුල රඳව ගන්න පුළුවන් වේද කියලා තමයි මේකෙන් තියාගන්නේ. ඉතින් අපිට ඇත්තටම අපිට මේ වගේ සැරෙන් සැරේ වියදම් වෙන මුළු ගානම බිඳුව කරන්න බැරි හින්දා මේ වගේ දෙයක් කරොත් අසිතේ. එතකොට මම දන්නවා මේ ගානට වඩා මට වියදම් කරන්න බෑ කියලා.
ඒවගේම තමයි එකම එක දවසක ටිකක් වැඩිපුර ගියොතින් දන්නවා ඊළඟ දවස්වල වියදම් කරවතින් මේ ලිමිට් එක පයින්නවා කියලා. එතකොට එක දවසකට මේ අපිට පුළුවන් චැලෙන්ජ් එකක් හදාගන්න. මම මේ දවසකට රුපියල් 200කට වඩා නම් වියදම් කරන්නේ නැහැ කියලා. අන්න ඒ විදිහට අපි ප්ලෑන් එකක් ඉතින් හදාගත්තොත් අපිට මේ විදිහට මේ ගාන තුළ රැඳෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ටත් මේක කරලා බලලා ඔයගොල්ලන්ගේ රිසල්ට් ඔයගොල්ලෝ මට කියයි කියලා. ඉතින් මටම හිතිලා මම මේ කරන දෙයක් මේ දේ බලමු කොයි විදිහටද මේක මැනේජ් වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව නම් අහලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ චැලෙන්ජ් එක වගේම ඉදිරියටත් මේ විදිහට මනි චැලෙන්ජ් මම වීඩියෝස් අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය විදිහට වැඩ කරගෙන යන ගමන් ඔයගොල්ලන්ටත් මොන හරි අයිඩියාස් තියෙනවා නම් මෙන්න මේ විදිහට කරොත් හොඳයි නේද කියලා අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ මේ සම්බන්ධයෙන් තියෙන අදහස් වුණත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකට අලුතින් නම් එකතු වුණේ මගේ channel එක ගැන කිව්වොත් මම අධ්‍යාපනික වීඩියෝස් තමයි මුල් කාලේ ගොඩක්ම දාලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය සේවා තරඟ විභාගවලට මූණ දෙන අයට ඒ තනතුරු වලට යන්න තියෙන සුදුසුකම් ඒ දේවල් ඒ වගේම අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට විභාගවලට මොනවද ඒකේ විභාගයට එන්නේ සම්බන්ධයෙන් lessons මම මගේ channel එකේ දැම්මා. ඊට පස්සේ මේ දවස්වල තරඟ විභාග නැති නිසා මේ වගේ lifestyle videos මගේ channel එකේ මම අරගෙන එනවා. ඒ වගේම traveling videos උත් අරගෙන එනවා ඒගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මොන වගේ videos ද ඒගොල්ලන්ට ඕනි කියලාත් අනිවාර්යෙන් comment එකක් දා යන්න. ඒ වගේම මේ video එක බලලා ඔයගොල්ලෝ මොන හරි දෙයක් මේ video ගැන මුංචිම දෙයක් හරි ඔයගොල්ලන්ගේ අදහසක් දෙනවා නම් මටත් ඒක ගොඩක් සතුටුයි. ඔයගොල්ලන්ගෙන් ඒ හම් වෙන ප්‍රතිචාරත් එක්ක ඉතින් comment එකක් එනකොට ගොඩක් ආසයි මොනවාද ඔයගොල්ලන්ගේ අදහස්. ඒ වගේම තමයි මම මේ දේ කියලා දීලා ඔයාලත් දෙයක් කරනවා නම් ඒක න මටත් ලොකු සතුටක් තියෙනවා. ඒ කෙනාගේ සතුටට මමත් උදව් කළානි කියලා. ඉතින් ඒ නිසා ඔන්න අමතක කර නැතුව මේ චැලෙන්ජ් එක කරලා ඔයගොල්ලන්ට මොකද උනේ ඔයගොල්ලන්ට පුළුවන් වුණාද මේ විදිහට මැනේජ් කරගන්න කියලා අනිවාර්යයෙන්ම ඒ විස්තරත් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකකින් දායි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මේ වගේම වටිනා කියන වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණ ගැහෙනකල් අදට මං ගිහිල්ලා එන්න. ඔයගොල්ල හැමෝටම සුබ දවසක්.